ජනාධිපතිවරයාණන් කියන්නේ මේ රටම අවුලක තිබෙන්නේ, කඩාගෙන වැටිලා විනාශ වෙලා තිබෙන්නේ. 19යි 18යි මේ විනය අයින් කරේ නැත්නම් ඉවරයි. 20 හොඳ වර්ෂයක් කරගන්න නම් මේ දෙකම අයින් කරලා දාන්න ඕනේ කියලා. ඇත්තටම 19 18ට වඩා රටේ කොඩි විනය ජනාධිපතිවරයා. ඒ නිසා ඇත්තටම මේ රට ස්ථාවරත්වයට ගේන නිසා පළමු කළ යුතු වන්නේ මේ කොඩි විනය ඉවත් කරන්න. ඊළඟ තමයි 18 මගේ 18ක් ගැන දැන් කතා කරගෙන පළක් නැහැ. දැන් 18 කියලා එකක් නැහැ. දැන් තියෙන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් තිබෙනවා. අපේ යෝජනාව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන තවත් ප්‍රජාතාන්ත්‍රික දිශාවට සංශෝධනය කළ යුතුයි. හැබැයි ජනාධිපතිවරයාගේ යෝජනාව තිබෙන්නේ 19 වෙනි සංශෝධනය ප්‍රජාතාන්ත්‍රික විරෝධී දිශාවට සංශෝධනය. මොකද ඔක්තෝබර් මාසේ 26 වෙනිදා තමන්ගේ සමස්ත කුමන්ත්‍රණකාරී දේශපාලන වැඩපිළිවෙල අසාර්ථක භාවයට පත් වුණේ 19 වෙනි සංශෝධනය. ඒ නිසා 19 වෙනි සංශෝධන තඩිබෑම පිළිබඳව නම් මෛත්‍රීපාල සිරිසේනගේ මානසිකවත් අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඊයේ නම් කිව්වෙම මේ 19 ගැන මම දැනගෙන හිටියේ නෑනේ. මෙහෙම දැනගත්තらම කවදාවත් මේක වෙන්න දෙන්නේ නෑ. හැබැයි මට මතකයක් තියෙන එක දවසක් කිව්වා මේ අපි හොදි එක හලා ගන්න නැතුව අපි දෙන්න මේක බේරගත්ත වැඩේ කියලා. මොකද මේ දන්නේම නෑ කිප්පතේ කතාව. සමහර ඔබ මගෙන් අහන්නේ ජනාධිපතිගෙන් අහන්න ඕනේ. ඊයේ හිටියේ මො මාධ්‍ය ඔක්කොම ප්‍රධානින් ආයතනින් ඔක්කොම කට්ටිය හිටියා. ඒ ආයතන ලොකුනේ. ඔව් ලොකු. ඇත්තටම ජනාධිපතිවරයා ගැන මම හිතන්නේ තවදුරටත් අපි ගොඩාක් තර්ක කිරීමෙන් පළක් නැහැ. ඒක මේ ගහලා යන බල්බ් එකක්. තව මාස 3ක් 4ක් ඇතුළත. ඒ නිසා ඒක විශාල දේශපාලන ප්‍රවාහයකුත් නෙවෙයි, විශාල සමාජ කතිකාවතුත් නෙවෙයි. ඒක ජනාධිපතිවරයා විසින් එක් එක් මොහොතර තමන්ට අර ගැළපෙන එක් එක් ප්‍රකාශ කරමින් තිබෙනවා. ඒ ප්‍රකාශවල පරස්පරතා, ඒ ප්‍රකාශවල දේශපාලන අරමුණු හොයන්න ගියොත් අපි ඔක්කොම පඹ ගාලක පැටලෙනවා. ඒ නිසා මම හිතන්නේ දැන් තවදුරටත් ජනාධිපතිවරයා අපේ රටේ දේශපාලනයේ විශාල බලපෑමක් සහිත පුද්ගලයෙකු නෙවෙයි. කොහොමද දැන් මේ ඔබතුමාලා මේ විශ්වාසපන්දිය ගෙනාවට එකෙන් කරන්න පුළුවන් මැතිවරණයට යන්න බෑ. ඒකෙන් වෙන්නේ ආපහු ඇතුළෙන්ම තෝරගන්න වෙන්නේ. කවුද අප්පා ඉන්නේ දැන්? නෑ, මම හිතන්නේ විශ්වාසපන්දියේ පරාජය වෙන තත්ත්වයක්, විශ්වාසපන්දියේ ජයග්‍රහණය කරන තත්ත්වයක් නිර්මාණය වුණොත් පාර්ලිමේන්තු විසිරීම යෝජනා පාර්ලිමේන්තු සම්මත කරගන්න පුළුවන්. මේ අවස්ථාවේ තුනෙන් දෙකක් කොහොමද? ඔව්. ඒකල බලන්න පුළුවන්. පුළුවන් කියලා හිතනවා. විශ්වාසපන්දිය දිනන්න පුළුවන් නම් පාර්ලිමේන්තු විසිරා ගන්න පුළුවන්.